নীলাহাস্তালে আগে নেবালাকুল লাস নাই পুরাহাদে রেসবিহি দিলাম নীল নেলুম নিদা বেটে মানিল মাল পিপি লাস নাই পুরাহাদে রেসবিহি මොනවද පලින්ගු අද රෑට? පිට්ටු හොඳයි නේ දප්පෝ? පිට්ටු එපා. පිට්ටු අනලත් ඉවරයි. අපච්චි, මං ඩෙන්සිල්ව කසාද බැන්ද. වා! කසාද බැන්ද ඩෙන්සිල්? නෝ වෙඩින්, නෝ වොරිස්. Just got married. And not very expensive. අන්තකිතින් කොහොමත් ඔය දෙන ඩෙන්සිල්ට කැමති නෑනේ. ඔව්, කැමති නෑ තමයි. ඒ වුණාට ඉතින් මං කැමතිනේ. මගේ කැමැත්තනේ වැදගත්. ඇත්තටම බැඳද බබා? බය නැද්ද බබා? බය ගැනෙත් රසයක් පලින්ද? බයේ මොන රසයක්ද? ඩෙන්සිල් මහත්තයා නපුරුයි කියලා අප්පු කිව්වා. දුක් විඳින්න වෙයි. ඩෙන්සිල් මහත්තයා නපුරුයි නෙමෙයි පලිගු. මං ආසේ ඩෙන්සිල් මහත්තයාගේ හිනා යන කතා අහන්න. හිනා යන කතා අහන්නද කසාද බඳින්නේ? ඔය මිනිහත් එක්ක ගිහිල්ලා ඔයාට දුක් විඳින්න වෙනවා. නෝ වොරිස් අම්මා, මම මේ ගෙදරින් ඉගෙන ගත්තු මන්ත්‍රයක් තියෙනවා. what do you call it? කරුමේ. කරුම. ඒ කරුමේ උඩ තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. අපේ කරුමේ නෑ, ඒක මගේ කරුමේ. ඒකනේ මම මෙහි ඉන්නේ.
ඒකේ කොප්පච්චිල කරුමේ නැත්නම් මයි කරුමේ. මොනගි දුක් විඳින්න වෙන වැඩ කරලා අපිට පව් සිද්ධ කරවන්න එපා. මට අයිති දුක නම් මං ඒක කැමැත්තෙන් බාර ගන්නවා. අනිත් එක ඩෙන්සිල් එක විඳින දුක හරි සැප හරි මටනේ. තාමුසිට මේකේ බරපතලකම තාම තේරෙන්නේ නැහැ. ඩෙන්සිල් පාරේ අපි බදුල්ල යනවා. ඔය ඩෙන්සිල් අනාතේ. ඉතින් මාත් අනාතෙන්නේ. ඔයා කොහොමද අනාතේක් වෙන්නේ? ඉපදුන තැනක් දන්නේ නැහැ. උපත දුන්න අම්මා තාත්තා කවුද කියලා දන්නේ නැහැ. හරියට මම්මගේ උපන් දිනේවත් දන්නේ නැහැ. කසාදෙත් මෙහෙම හොඳයි. මං කිව්වා බැන්න දෙන්න ඩිම් වෙලා ඉන්න බය නැද්ද? දුකයි. එනදී ඉන්න බෑ. ඔයා යන්නේ ඇඟ බේරගන්නද හදන්නේ? යන් මෙ මෙහෙමම. ඔව් ඇඳු නිති යා. ටිකෝ කාලිකෝ හි පසි කෝපනය කෝපච්චත්තන් ීත පෝමට කන්නවට. පලිංගු ඇයි නේද ගියේ නැද්ද? මෛත්‍රී භාවනාවක් කරා ඉති පිසෝ කතාවක් කිව්. නින්ද යන්නේ යාපු. හද මේ කට්ටිය සින්දුව නවත්තන්නෙම නෑ වගේ. සින්දුව විතරක් නෙමෙයි බීපු අය කෑ ගන්නවත් දැන්. ගිහින් හිත එකලාසයක් කරගෙන නිදා ගන්න බලන්න. නාතලි අප්පටත් නිඳ ගියේ මේ දැන් වගේ. අනේ මේ කට්ට ගහන්නකෝ. මේ මං අද වැඩ ඇරලද්දී මිස නාමසුන්දරලා ගෙදරට ගිහින් එන්නේ. ඒ මොකටද? අර නාරද මගේ ස්ක්‍රිප්ට් එකෙන් තියන්නම් කිව්වනේ.
ඒක ගන්න මං එහෙට යනවා. ලවට බෙහෙට්ටික දෙන්නම් මේ. හප්ති. ගිහින් එන්න. කොමට කොපි තින ඒ පැන් දින දින වැඩි වැඩියේ බීවෙන් සිරුරට සැප වැඩි වේ තේ පැන් දින දින වැඩි වැඩියේ බීමෙන් සිරුරට සැප වැඩි වේ තේ පැන් දින දින වැඩි වැඩියේ බීමෙන් සිරුරට සැප වැඩි වේ ඊයේ රෑම මම පොත කියලා ඉවර කළා. නිදාගද්දි රෑ දෙක විතර වුණා. අදත් පාන්ද. අදත් කියන්නේ ඊයේ දුන්නේ කිරිබත් නේ අප්පු. පොත කියලා රෑ වෙච්ච නිසා හැරුණේ දවල් වෙලා. ගෙදර කන බොන ඒවා තීරණය කරන්නේ පළිඟුද? දැන් මොනවද අපිට හදලා උනේ? කන බොන දේවල් ගැන ඔය තරම් කලබල ඇති කරගන්න එපා නතර. අහලා වැඩ කරන්න බලමු.
තේකක් ඔබ හොඳ පලිංගු ඉල්ලන්න ඕනේ. පලිංගු කියන්නේ පෙට්ටකමන්ත. මම වගේ අසරණ ගෑණි. ඔයා හොඳ අසරණ. මගේ උපත අසරණ උපතක්. මගේ ජීව විද්‍යාත්මකමව අසරණ ගෑණික් වෙන්න ඕනේ. අනේ අනේ මේ ඕක අතහැරලා දාන නැගි. වැඩකාරියක් විදියට හරි, ගෘහණියක් විදියට හරි, මවක් විදියට හරි, දුවක් විදියට හරි ගෑනු විඳින්න දුකම තමයි. ඒක වෙනස් වෙන්න ඕන දෙයක්. මන්දිරවල සඳළු තලවල පාවී ඉන්න කුමාරිකාවන්ට තේ එකක් ඇදීම පවා දුකක්.